ඉදිරි වගාකන්න 6 තුල ලංකාවේ වී අස්වැන්න දෙගුණයක් කරගන්නට කටයුතු කරන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්වරයා ජානක ධර්මකීර්ති මහත්මයා ප්‍රකාශ කරායයි කියලා ජනාධිපති මාධ්‍යංශය ජූලි මාසේ පළවෙනිදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා. ඒ කියන්නේ 2027 අවුරුද්දේ මැද වෙනකොට අපේ වී අස්වන්න ලංකාවේ දෙගුණ කරගන්නට පුළුවන් වෙනවයි කියන එක. මේක එක පැත්තකින් ප්‍රායෝගිකද, අනිත් පැත්තෙන් මේ වගේ අස්වැන්නක් ගත්තොත් අපිට ඒකෙන් කරන්න වැඩ තියෙනවද? මේ ඇතුළු කරුණු අපි සාකච්ඡා කළ යුතුයි. මේ තේරුම් ගත යුතුයි. ඒ සඳහා අද පැතිකඩ වැඩසටහනට අපි ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කළා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ භෝග විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරම්බේ මහත්මයාට. සුබෝදස්සක් මහාචාර්යතුමනි. සුබෝදස්සනක් අශෝක. අයිබුවන් සියලු දෙනාටම. මහාචාර්යතුමනි, දැන් ඉදිරි වගා කන්න 6 තුල වී අස්වන්න දෙගුණ කර ගැනීමේ ඉලක්කය සපුරාගත හැකි. මේක තමයි කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්වරයා කියන්නේ. දැන් කන්න 6 තුල වී අස්වන්න දෙගුණ කර ගන්නවා කියලා කියන්නේ මොකද්ද? අපි කොහොමද සාමාන්‍යයෙන් මේ රටේ පුරවැසියෝ හැටිය අපි තේරුම් ගන්න ඕනේ මොකද්ද? ඒ කියන්නේ අස්වැන්න නිශ්චිත බිමකින් ලැබෙන ප්‍රමාණයද මේ දෙගුණ වෙන්නේ? එහෙම නැත්නම් හැම වගා කිරීමෙන් අපිට ලැබෙන අස්වැන්නේ ප්‍රමාණයෙන් දෙගුණ වෙනවද? ඔබ මේ කී දේ අපිට ඇත්තටම ඔබ කී ආකාරයටම දෙපැත්තකින් බලන්න පුළුවන්. එකක් තමයි අපි වගා කරන යම්කිසි ක්ෂේත්‍රයක ලැබෙනා වූ අස්වැන්න. අපි සාමාන්‍ය අස්වැන්න කියලා කියන්නේ ඔය හෙක්ටාරයකට මෙට්‍රික් ටොන් මෙච්චරයි කියලා කියන්නේ අන්න ඒ අස්වැන්න දියුණු කිරීම, වැඩි දියුණු කිරීම, දෙගුණයක් කිරීම. ඒ වගේම රටේ සමස්ත වපසරිය ගත්තොත් එහෙම සමස්ත වපසරිය තුලින් වී වගා කරන උදාහරණයක් ඇට ලැබෙන සමස්ත අස්වැන්න වැඩි කිරීමෙන් මේ කෝණ දෙකෙන්ම මේක දිහා බලන්නට පුළුවන්. දෙකෙන් බැලුවත් අවසාන වශයෙන් ලැබෙන උත්තරය එක තමයි. නමුත් අසෝක, ඔබ මේ කී දේ, ඔබ කීවානේ දැන්ට රටේ සමස්ත වී අස්වැන්න දෙගුණයක් කරනවා කියන එක ගැන, මේක මේ විදියට බැලුවොත් නම් එතරම් ප්‍රායෝගික දෙයක් වන්නේ නැහැ. ඒක මම මූලිකම කියන්නේ. මේ මට දැනුම් තේරුම් තියෙන විදියට අසෝක, කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වගේ නිලධාරීන් එක්ක නිතර ගැටිලා ඔවුන්ගේ අදහස් උදහස් විමසා බලනකොට ඇත්තටම මෙතනින් කියවෙන්නේ අපි හොඳාකාරව දන්නවනේ අසෝක, මේ රටේ හැම බිම් අග්ගලකම හැම දෙයක්ම වගා කරන්න බෑ. කොච්චර වගා කරන්න ඕනේ කියලා ඒකින්ද. නමුත් අර වී වගාව කරන්න පුළුවන් ප්‍රදේශ කීපයක් තියෙනවා ලංකාවේ. පළාත් භූමියක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් දන්නවා වාරි ජල සම්පාදනය යටතේත්, විශේෂයෙන්ම මහා වාරි මාර්ගය යටතේ තමයි වැඩිපුරම අස්වැන්නක් ලැබෙන්නේ. මොකද ජලය සපියුම සුරක්ෂිතයි. ඒකින්ද ඒ හේතුවෙන් ජලය අස්වැන්න ලැබෙන අස්වැන්න වැඩි වෙනවා ඇත්තටම. ඉතින් මම හිතන්නේ මට දැනුම් තේරුම් තියෙන විදිහට මේ කියවෙන්නේ වාර්තාවල කුමන ආකාරයක තිබ්බත් එහෙම අර මහා වාරි මාර්ග පද්ධති වගේ වැඩි අස්වැන්න විභවයක් තියෙන තැන්වල. අපි දන්නවනේ හම්බන්තොට දිස්ත්‍රික්කේ වැඩියෙන් අස්වැන්න ලබා ගන්න පුළුවන් තැනක්. මහවැලි වාරි ජල සම්පාදන කමිටුවේ තියෙනවා වැඩියෙන් අස්වැන්න ලබා ගන්න පුළුවන් ස්ථාන. අන්න ඒ වගේ ස්ථානවල ලැබෙන අස්වැන්න තවත් වැඩි දියුණු කළා අපේ රටේ සාමාන්‍ය අස්වැන්නට වඩා එවැනි වැඩි විභව තියෙන ක්ෂේත්‍රවල අස්වැන්න දෙගුණයක තත්ත්වයට පත් කිරීම තමයි මං හිතන්නේ මෙතනින් කියවෙන්නේ. අපිට පහුගිය කාලේ තුලම අපි දැක්ක විශේෂයෙන් වී වගාවට අදාළව ලොකු ඉලක්ක අපි ගන්නවා. පහුගිය අයවැය වාර්තාවේ 2024 වසර සඳහා ඉදිරිපත් කරපු අයවැයත් කිව්වා වී නිෂ්පාදනයේ හෙක්ටයර් එකට මෙට්‍රික් ටොන් 3.5 සිට 8 දක්වා ඉහළ නැංවීම ඉලක්ක කළා වැඩ කටයුතු කරන අය. ඒකට රුපියල් මිලියන 2500ක් වෙන් කළා තියෙනවායි කියලත් ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු අයවැය කිව්වා. ඉතින් අපි මේ ගන්නේ හුඟක් ලොකු ඉලක්කද වී වගාවට අදාළව? අසෝක, ඔය කියන්නේ රටේ සාමාන්‍ය අස්වැන්න ගැන්නේ සමස්තයකට. අපි කලින් කිව්වා වගේ අපේ රටේ හිතන්නකෝ වර්ෂයක් පුරාවට යලමහා කන්න දෙකේම හෙක්ටයාර මිලියන 1.1ක් පමණ වගා කරනවා කියලා. මිලියනක් කියමු අපි ගණන් කිරීම පහසුවට. දැන් ඕකෙන් අපිට සාමාන්‍යයෙන් මීට කලින් අපිට ලබා ගන්න පුළුවන් වෙච්ච උපරිම සාමාන්‍ය අස්වැන්න මෙට්‍රික් ටොන් 4.8ක් වගේ ගාණක්. හැබැයි ඒකේ කියන්නේ රටේ සමස්තය.
ඊට වඩා වැඩි අස්වැන්න ගත්ත පළාත් තිබ්බා ඊට වඩා අඩු අස්වැන්න ගත්ත පළාත් තිබ්බා විශේෂයෙන්ම මහවැලි කලාපය මහා වාරි මාර්ග පද්ධතිය යටතේ මෙට්‍රික් ටොන් 5 සිට 5.54 ප්‍රමාණයක ඒ වපසරිය තුල වී අස්වැන්න ලැබුවා ඔබට මතක ඇතිනේ මෑත කාලීදී කිව්වා හම්බන්තොට පළාතේ එක ගොවියෙක් අක්කර 3 කාලක් පමණ වවලා මෙට්‍රික් ටොන් 10කට ආසන්න ඒ කියන්නේ අක්කරයට බුසල් 200කට ආසන්න ප්‍රමාණයක් ගත්තා කියලා ඒ එවැනි අවස්ථාවන් තියෙනවා අශෝක නමුත් ඒකෙන් කියන්නේ රටේ සමස්තය මේකයි කියන එක මං හිතන්නේ මෙතනින් අදහස් වෙන දේ මං ආපහු කියන්නේ මට කෙනෙක් කීව දෙයක් ගැන ඔහුගේ සිත තුළට රිංගලා කියන්න බෑනේ නමුත් අපි මේ දිහා බැලුවාම රටේ සාමාන්‍ය අස්වැන්න හෙක්ටයාරකට මෙට්‍රික් ටොන් 3.5 සිට 8 දක්වා වැඩි කරනවා කියන එක මං හිතන්නේ ඒක ඒක අපි බැහැර කළ යුතු කාරණයක් එතෙන්ට එහෙම ඉලක්කයට යා යුතු නැහැ ඇත්තටම වඩා වැදගත් වෙන්නේ අර මං කලින් කීවාසේ වැඩියෙන් අස්වැන්න ගන්න පුළුවන් ස්ථානවල අස්වැන්න ලැබෙන්නේ බලාපොරොත්තු වෙන ප්‍රමාණයට අඩු වෙනනම් ඒ හා සම්බන්ධව කැපවුණු ගොවි මහත්ම මහත්මීනුත් සිටිනවා නම් තාක්ෂණයක් තියෙනවා නම් මෙන්න මේ සියල්ල එකට කැටි කරලා අරගෙන ඉවරලා මේ ලැබෙන්නා වූ අස්වැන්න අර වැඩි විභාග තියෙන ස්ථානවල මීට වඩා වැඩි ප්‍රමාණයකින් පිම්මකින් යුතුව වැඩි කිරීමක් ගැන තමයි මේ කතා කරන්නේ. ඒක තමයි අපි සොයා බැලිය යුත්තේ. හැබැයි එහෙම කරාම අශෝක අර 3.5 කියන සාමාන්‍ය අස්වැන්නත් වැඩි වෙනවනේ. හැබැයි 3.5 අටටපත් වෙන්නේ නැහැ රටේම. පහුගිය ආණ්ඩුව කාලේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ කාලේ ආව යෝජනාවක් මේ කාබනික වගාව. දැන් මේ වගේ ඒවා හුඟක් ලොකු ඉලක්ක අපි ගන්න. දැන් කන්න 6ක් ඇතුළත වී අස්වන්න දෙගුණ කිරීමේ ඉලක්කය. දැන් මෙන්න මේ වගේ තැනකට යද්දී මේකට විද්‍යාත්මක ප්‍රවේශයක් තියෙනවා. දැන් විශ්වවිද්‍යාල පද්ධතිය පර්යේෂකයෝ මේ අයත් එක්ක සංවාදයක් තියෙනවා. අනිවාර්යයෙන්ම පර්යේෂකව මේකට සම්බන්ධ වෙනවා. සෝක ඒක තමයි මං කියේ පර්යේෂකව සම්බන්ධ වෙන නිසාම තමයි විශේෂයෙන්ම තාක්ෂණික දෙපාර්තමේන්තුවක් වන කෘෂිකම දෙපාර්තමේන්තුව සහ ඊට සම්බන්ධ වන ඒකට සහයෝගය දෙන ගෝජන සංවර්ධන දෙපාර්තමේන්තුව මෙන්න මේ කට්ටියගේ එකමුතුවකින් යුතුවනේ මේ වගේ ප්‍රතිඵලයක් එළියට එන්නේ. දැන් අද දේශපාලඥයෙක් ඇවිල්ලා කියපු දෙයක් ගැන නෙවෙයි ඔබ කියන්නේ. නේද ඔබ කියන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශය කෘෂිකර්ම සහ වේද කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්තුමා අදාළ තාක්ෂණික දෙපාර්තමේන්තුවල ඉහළම තලයේ නිලධාරීන් සහ අතිරේක ලේකම්වරුන් එක්ක තිබු සාකච්ඡාවක ප්‍රතිඵලයක් වේ. ඒ හින්දම තමයි මට අනිවාර්යයෙන්ම හිතෙන්නේ මේකේ ගැබ් වෙලා තියෙන දේ අපි සම්පූර්ණ මේකේව වීඩියෝ පටි අපි දැකලා නැහැ අශෝක ඇත්තම කියන්න එපා. නමුත් ඒ තියෙන ලියවිල්ල අනුව යම් කිසි මත ගැටුමක් ඇති වෙනවා නම් මට සෑහෙන විශ්වාසයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හැටියට මං කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට මේ සුදුහුණු ගෑමක් එහෙම නෙවී කරන්නේ. හොඳක ඔහු කරපු හොඳ දේවල් තියෙනවා ඔවුන්ගෙන් වෙච්ච අතපසු වීම තියෙනවා. ඒ මොනවා වුණත් මේ අවස්ථාවේදී ඔවුන් බලනවා ඇත්තේ අනිවාර්යයෙන්ම මේ වැඩි අස්වැන්නු ලබා ගැනීමේ චාන්ස් එකක් තියෙනවා කියලා අපි කියන්නේ. අවස්ථාවක් තියෙනවල අස්වැන්න තව දුරටත් වැඩි කර ගැනීම. ඒ තුලින් රටේ සාමාන්‍ය අස්වැන්න ඉහළ නඟන්නට පුළුවන්. නමුත් අශෝක රටේ සමස්ත දල අස්වැන්න සාමාන්‍ය අස්වැන්න කන්න 6කින් නෙවෙයි තව කන්න එතනින් එහාට ඔබට ගිය කන්න කීපින් ඉවත් ඔබ කියන ආකාරයට දෙගුණ කරගන්න හම් වෙන්නේ නැහැ. උදාහරණයක් හැටියට කිව්වොත් එහෙම ඔබ දැන් කියවන්නේ ගත්ත බරපතල ප්‍රතිපත්තිමය තීරණ නේද? අපි හොඳ ආකාරම දන්නවා ඒ කාබනික ව්‍යාපෘතිය ඔස්සේ යන්න ගිහලා අපේ සමස්ත අස්වැන්න 134කින් අඩු වුණා. මෙට්‍රික් ටොන් 4.5 පමණ මම අර කලින් කියවන 4.8ක තත්වයකට අපි නැග්ගා කියලා සාමාන්‍යයෙන් කාලයක් පුරාට 7 මෙට්‍රික් ටොන් හෙක්ටයාරයකට 4.5 පමණ තිබ්බ තත්වය මෙට්‍රික් ටොන් 3.5ටත් අඩු තත්වයකට ගෙනාවා. අද ඒක ක්‍රමානුකූලව ලොකු උත්සාහයක් දරලා ගොවි ජනතාවගේ කැපවීම විශේෂයෙන්ම ඒවත් එක්ක අද 3.7ක් 3.75ක් පමණ ප්‍රමාණයට ඇවිල්ලා තියෙනවා. නිකන් හිතන්නකෝ රටේ සාමාන්‍ය අසන්නේ දැන් ඔය 3.75 අපි නිකන් හිතන්නකො 7.5 කරන්න දෙනවා කියලා. ඒ පිම්ම යන්නට බෑ මේ තියෙන සමස්ත වපසරිය ගැන කතා කරමින්. එන ආණ්ඩු ප්‍රතිපත්ති සම්පාදකයෝ අපිට නිතර කියන දෙයක් තමයි අපි සහලින් ස්වයංපෝෂිතයි අපිට අවශ්‍ය හාල් ප්‍රමාණය තියෙනවා මේ හෝටල් වලට සංචාරක කර්මාන්තයට විශේෂ හාල් වර්ගම කන්න ඕනයි කියලා හිතන සුළු පිරිසකට අපි හාල් ගෙනවට අපිට ඇතිවෙන්න හාල් තියෙනවායි කියලා දැන් කාලයක් තිස්සම කියනවා. දැන් මේක දෙගුණ කරගත්තොත් අපි මේ වීඅස්වන්න දෙගුණ කරගත්තොත් කන්න 6කින් ඒ කියන්නේ 2027 මේක දෙගුණ කරගත්තොත් ලැබෙන අස්වැන්නට අපි මොකද කරන්නේ? ඉතාම සත්‍ය දෙයක් ඔබ කිව්වේ. ඇත්තටම හැම දේශපාලඥයෙක්ම බය නැතුව ඇවිල්ලා කියලා තියෙන්නේ අපිට ඕන කරන සහල් ප්‍රමාණය
ඒකට ලබා දෙන්න පුළුවන් වීඑස් අන්නක් අපි ලබා ගන්නවා කියන එක ඉතාම මේ ස්ථිරතාවයකින් යුතුව මොකද වුන් දන්නවා මේ දේ මේ ලංකාව තුළ සිද්ධ වෙනවා කියලා අපි පොඩි ගණන් හෙලව විතක් කියමුකෝ මේ පැඩ්‍රස් ගන්න තුලින් අපි ඔය ටික ඒක වැදගත් අපිට ටිකක් තේරුම් ගන්න සාමාන්‍යයෙන් දැනට ඉතාම මෑත කාලෙදී කෘෂිකම දෙපාර්තමේන්තුවෙන් තියෙන නිකුත් කළ දත්වල තියෙනවා අසෝක අපේ රටේ සාමාන්‍ය ඒක පුද්ගල පරිභෝජනය වර්ෂයකට කිලෝග්‍රෑම් සහල් ගත්තොත් එහෙම 112.3ක් කියලා. එතකොට මේ සහල් ප්‍රමාණය අනුව ගණන් හදුවට පස්සේ සාමාන්‍යයෙන් මාසයකට සහල් මෙට්‍රික් ටොන් 102කට මදක් වැඩි ප්‍රමාණයක් අපිට අවශ්‍ය වෙනවා වර්තමාන ගන්නේ කිරිම අනුව. ලේසියට 102යි කියමු. එතකොට අවුරුද්දට සහල් මෙට්‍රික් ටොන් මිලියන් 2.4ක් ඊට මදක් වැඩි අසෝක ඇත්තටම කිව්වොත් එහෙම ඒ අවශ්‍ය වෙනවා. ඒ මිලියන් 2.4ක් ගන්න ඕන නම් අපිට අවශ්‍ය කරන වී ප්‍රමාණය අපේ රටේ තියෙන තත්ත්වයට තී වී සහල් බවට පත් කිරීමේ යාන්ත්‍රණය සහ ඒ පරිවර්තන ක්‍රියාවලිය බැලුවොත් එහෙම සාමාන්‍යයෙන් වී මෙට්‍රික් ටොන් මිලියන 3.8ක් විතර අවශ්‍ය වෙනවා අපි ස්වයංපෝෂිතය අපිට අවශ්‍ය ප්‍රමාණය ඔන්න අපි නිපදවගත්තා කියලා කියන්න. ඇත්තටම ගත්තොත් එහෙම මෑත කාලේ අර අවාසනාවන්ත තීරණ ගත්ත වසර 1-2 කාලේ අරුණාට පස්සේ අපිට පුළුවන් වෙලා තියෙනවා අපේ රටට අවශ්‍ය කරන වසරකට අවශ්‍ය කරන සහල් ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් නිපදවා ගන්න. දැන් ගිය මහකන්නේ ගත්තොත් අසෝක අපිට මිලියන් 3ක් විතර අපි හෙක්ටයාර මේ සම්පූර්ණ සමස්ත අස්වැන්න බලාපොරොත්තු වුණාට 12% 13% අතර ප්‍රමාණයක් පමණ මේ වී අස්වැන්න පහළ බැස්සා. මොකද අධික වර්ෂාපතනක් තිබ්බ කියලා අපි අමතක කරන්න එපා. මහකන්නේ මැද මුල් කාලයේ වෙනවා කොවිඩ් විශාල අසීරුතාවයක් පත් වුණා. අන්නේ ඔක්කොමත් එක්ක හැබැයි ඒ අපේ රටේ ඒ අස්වැන්නත් එක්ක බැලුවත් මාස 8කට අපේ ජනතාවට කන්න දෙන්න පුළුවන් වෙන විදිහේ වී අස්වැන්නක් සාල් දෙන්න පුළුවන් විදිහේ වී අස්වැන්නක් තමයි අපිට ලැබුණේ. ඔබ කීවාසේ අපිට අමුතුවෙන් බය වෙන්න දෙයක් නැහැ. ස්වයංපෝෂිතතාවයේ පොඳ අනාගතයේ තියෙන සුරක්ෂිතතාවයක් ගැන කල්පනායෙන් වැඩ කරන්න පුළුවන්. ඒක වෙනම කතාවක් නේද? නමුත් මොකද කරන්නේ මෙච්චර වැඩි ප්‍රමාණයක් අස්වැන්න ගත්තොත් එහෙම. දැන් රටේ ඔබ කී ආකාරයෙන් ඔබ ලස්සනට මේ ප්‍රශ්නේ ගෙනාවනේ. දැන් මේ කොහොමද කරන්නේ මේ හෙක්ටයාරයකට 3.5 මෙට්‍රික් ටොන් රටින්ම ලැබෙන්නේ. ඒක දැන් හතක් කරන්න යනවා කියලා කිව්වහම මොනතරම් වී අස්වැන්නක් අපිට ලැබෙන්නට පුළුවන්. අපි ඒක ඒ විදිහට මෙන්න මේ පැත්ත බලමුකෝ අසෝක පොඩ්ඩක්. අපි දැන් කිව්වා අර වැඩි විභාගයක් තියෙන වැඩි අස්වැන්නක් ලබා දෙන්න පුළුවන් තැන්වල තමයි මේ සාමාන්‍ය අස්වැන්න මෙට්‍රික් ටන් 7 දක්වා නංවන්න උත්සාහ කරන්නේ. මම හිතනවා මගේ සිතවිල නිවැරදි කියලා. එතන විද්‍යාත්මක පදනමත් ඒ විය යුතුයි. ඒ තුලින් බලනකොට අසෝක අපේ රටේ තියෙනවානේ දැන් තෙත් කලාපේ ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් ලැබෙන සාමාන්‍ය අස්වැන්න වියලි කලාපේ අතරමැදි කලාපේ අස්වැන්නට වඩා හුඟක් අඩුයි. එතකොට එවැනි අවස්ථාවල අපි දැන් හැමතිස්සෙම කතා කරනවානේ මේ භෝග විවිධාංගීකරණය කියන එක ගැන. මම මේ කියන දෙයින් කිසි කෙනෙකු තේරුම් ගන්න හොඳ නැහැ අසෝක. මේ හදන්නේ වීගවියා වීගවිතනින් අහක් කරන්න කියන එක නෑ. අපි ඕනම තැනක මහාවාරි මාර්ග යටතේ වී වගා නොකරන තැන්වල ඇත්තටම ජල කන්නේ තියෙන ප්‍රධාන ප්‍රශ්නේ ජලයනේ. මහකන්නේ යාන්තම් ඒ වැසි ජලය උපයෝගී කරගෙන හෝ වේවා වීවගා කරන්න පුළුවන් අවස්ථාව වැඩි. එතකොට වී මහකන්නේ වීවගා කළා යල කන්නේ වතුර හිඟ අවස්ථාවක දන දන වීවගා කරලා වතුර නැහැයි කියලා මැසිවිලි නගන්නේ නැතුව අපිට පුළුවන් නේද අසෝක එවැනි ස්ථානවලට යල කන්නේදී භෝග විවිධාංගීකරණය කියන තේමාව සහ සංකල්පය යටතේ වතුර අඩුවෙන් අවශ්‍ය වෙන භෝගයක් වගා කරලා මහකන්නේදී නැවත වතාවක් වීවගාවට යන්න පුළුවන්. ඔබ මේ කියන විදිහට තේරෙන්නේ අපි පැරඩයිම් ෂිෆ්ට් එකක් අපි මේ හරයාත්මක වෙනසකට යන්නද උනන්දු වෙන්නේ මේ වී ගොවිතන තුල. ඔබ මම කියන්න ඕන වචන තමයි ඔබ දැන් කිව්වේ. ඇත්තට මං හිතෝකම අන්තිමට කියනවා කියලා මම උඩු හිතියන් හිටියේ. ඔබ මගේ මනසත් කියවා අසෝකේ වෙලා වෙන ඇත්තම ඇත්ත. අපි ඒ දේ නේද අසෝක සිද්ධ වෙන්නට ඕනේ. හැමදාම එකම ආකාරයට ඉතා සාර්ථකව මේ කටයුත්ත සිදු වෙනවා නම් මං හිතන්නේ ඒකට විශාල මේ වෙනසක් කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා කියලා. මාචර් මාර්මේ දැන් මේ එකම කියලා තිබුණා කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්තුමා මේ තාක්ෂණික පැකේජයක් හඳුන්වලා දීලා තියෙනවා කියලා ගොවියන්ට. දැන් අර ඔබ කලින් කියපු කාරණේ කියන්නේ මේ වැඩි විභවයක් තියෙන තැන් වී අස්වන්න ඉහළණක් මන්න. මේවා අපි ප්‍රදේශ වශයෙන් කොහොමද අඳුරගන්නේ මේ තැන්වලට මේ පැකේජ ගිහිල්ලා තියෙනවද? හුඟක් වෙලාවට අපිට තියෙනවානේ විවිධ නම් වලින් ආකර්ෂණීය නම් වලින් ඉතාම හැඩට අපි කියනවා. හැබැයි ඔවා හරියටම වෙලා තියෙනවද කියන කාරණේ මම මුලින් කියන්න පොඩි ගණන් හිලව ටිකක් කිව්වට කමක් නැහැ. මේ අවස්ථාවේදී මේ වැස්සුළු අඩු වැඩි වීම වෙන්නට පුළුවන්. මම අර කලින් කියන්නේ වැඩි විභාගයක් තියෙන විවකා කරන්න පුළුවන් ප්‍රදේශ කියලා. දැන් කෘෂිකර්ම අමාත්‍යාංශය තුලින් සහ කෘෂිකම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඒ වගේම මහවැලි
සංවර්ධන අධිකාරිය නිලධාරීන් එක්ක සාකච්ඡා කරාම උන්ගේ දත්ත අනුව අපි හොඳාකාරම දන්නවා අශෝක අන්තර් පළාත් කලාප 6ක් තියෙනවා මහා වාරි මාර්ග ක්‍රම යටතේ මහවැලිය අයත් නොවන මහා වාරිකක් වාරි මාර්ග ක්‍රම යටතේ වගා කරන හෙක්ටයාර සාමාන්‍යයෙන් 163,000 පමණ තියෙන බව තමයි කෘෂිකම දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග වලින් දත් වලින් අපිට පේනෙන්න තියෙන්නේ. මෙන්න මේ හෙක්ටයාර 163,000ම අර වැඩි විභාගයෙන් යුතු ගොවි බීම් හැටියට අඳුනගෙන ඒවායේ අස්වැන්න වැඩි පිම්මකින් ඉහළ අගයකින් ඉහළ නැංවීම තමයි දැන්ට තියෙන මූලික රාජකාරිය වෙලා තියෙන්නේ. මූලික අවශ්‍යතාවය වෙලා තියෙන්නේ. ඒ වගේම මහවැලි කලාපේ ගත්තොත් එහෙම හෙක්ටයාර 95,000ක් පමණ ප්‍රමාණයක් තියෙනවා මම හිතන්නේ. එයින් හෙක්ටයාර 53,000ක් පමණ බිම් ප්‍රමාණයක් තමයි මේ කටයුත්තට තෝරගෙන තියෙන්නේ. ඒතකොට මෙන්න මේ ප්‍රදේශවල ඉන්න ගොවි මහත්ම මහතින් ජනතාව සාමාන්‍යයෙන් ගොවිතැනට බොහොම උනන්දු වෙලා මොකද වාරි මාර්ග ජල සම්පාදන ක්‍රමයේ තියෙනවනේ අනිවාර්යයෙන්ම නේද? ඒකෙන් තමයි මම අර කලින් කිව්වාගේ හෙක්ටාරයකට ටොන් 5.5 අතර ප්‍රමාණයක් ගන්න. හැබැයි ඔවුන්ව තවත් ඉදිරියට ගෙන යන්න පුළුවන් අශෝක කොහොමද? ඔන්න ඔය ප්‍රශ්න තමයි ඔබ දැන් මගෙන් අහන්නේ මේ පැකේජ් ගැන කතා කරලා. මේ පැකේජ් එක ගැන කතා කරනකොට ඕනම දෙයක් තාක්ෂණීය තනි තනියෙන් ක්‍රියාත්මක කරන්න නැහැ නේද? තාක්ෂණයේ එක කුට්ටියක් හැටියට එක පැකේජයක් හැටියට තමයි ක්‍රියාත්මක කරන්න ඕනේ. එකිනෙකේ වාසිය සමස්ත වියස් වෙන සඳහා සහ පරිසර සඳහා ලබා ගන්නට ඕන. උදාහරණයක් හැටියට අසෝක අපි භාවිතා කරන වී ප්‍රභේද වෙනුවෙන් අපි ලබා දෙන සහතික කරන ලද බිත්තර වී ප්‍රමාණය දැන් සාමාන්‍යයෙන් 16-18 අතර ප්‍රමාණයෙන් දැන් සහතික කරනද බිත්තර වී තියෙන නේද? ඕක අවම වශයෙන් ඉදිරි වසර කීපය තුළදී රටේ සමස්ත අවශ්‍යතාවෙන් 25%ක් කරාවත් නැග ගන්න ඕනේ අශෝක මේ බලාපොරොත්තු වෙන දේ හරියාකාරව ඉෂ්ට කරගන්න නම්. ඒතර එතනින් පටන් ගෙඩ විතර බෑ. ඒ බිත්තර වී තිබුණ පමණින් සියල්ල සාර්ථක වෙන්නේ නැහැ නේ. මොකද අපි සාමාන්‍යයෙන් කියන්නේ කොන්ක්‍රීට් පොළවේ ගහුවත් ඕන දෙයක් ලංකාවේ හැදෙනවා කියලා. හැබැයි පැල වේවි. ගහ හැදෙන්නේ ගාය දෙන්නම් ඒ අවශ්‍ය කරන යෙදුම් නිසියාකාරව කෘෂිකම්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශ මත පළාතට උචිතාකාරයට දාගෙන තමයි වඩාත්ම වැදගත් වෙන්නේ. එතකොට බිම් සකස් කරන ස්ථානයේ සිට අස්වැන්න නෙලන ක්‍රමෝපාය දක්වා සහ ඇසුරුම් කරන ක්‍රමෝපාය දක්වා ගොවි ජනතාව පැත්තෙන් විතරක් බැලුවොත් එතනින් හට කෙරෙනව කාර්යයන් ගොඩක් තියෙනවා. මෙන්න මේ කොටස් සියල්ලම ඉතාම සාර්ථකව කෙරෙන්න නම් මේ පැකේජය ගොවි ජනතාව අතරට මීට වඩා වැඩි වේගයකින් වැඩි ජවයක් යොදලා ගොවි ජනතාවට මේක ආකර්ෂණය වෙන ආකාරයට ගෙනියන්න ඕනේ අශෝක. එහෙම ගෙනිච්ච නැත්නම්වල අනිවාර්යයෙන්ම ගොවි ජනතාවත් එක්ක පිළිපැදලා නැහැ. එහෙම ගිය තැන්වල අපි හොඳාකාරව දැකලා තියෙනවා ගොවි ජනතාව කොච්චර උනන්දුවේ මේ ගොවිතැන් කටයුතු කරනවද තාක්ෂණය මේ වෙලාවන් පාවිච්චි කියලා. ඒක පොඩි උදාහරණයක් කියන්න දෙන්න. අපි පැරෂූට් ක්‍රමය ගැන කතා කරවන්නේ අසෝක. නෝ පැරෂූට් ක්‍රමය අපි හොඳාකාරව දන්නවා ඉස්සර කාර්යය අර මිනිස්සු පාවිච්චි කළා මානව ශ්‍රමය පාවිච්චි කළා පැල හිටෙව්වා සමාන එක්තරා විදිහට ගත්තොත් එහෙම නේද? නමුත් ඒක උනත් පාවිච්චි කිරීමේ නොයෙකුත් දුර්වලතා දුබලතා අඩුපාඩු තියෙනවා. අන්න ඒව මග හරවාගෙන අපිට ඉස්සරහට යන්න ඕනේ මේ වැඩි අසන්නක් ලබා ගන්න පුළුවන් ඉඩම් වලින් තවදුරටත් වැඩි අසන්නක් ලබා ගන්න නම්. දැන් මෙහෙම අස්වැන්න වී අස්වැන්න අපි වැඩි කර ගත්තහම අපි දැන් මේ අස්වැන්නේ මොකද කරන්නේ? ඇත්තම ඇත්ත. දැන්ටත් අපිට ස්වයංපෝෂිත නම් අපි ස්වයංපෝෂිත නම් මේ වැඩි අස්වැන්නක් ගත්තහම මොකද කරන්නේ? අපි හැමදාම වරද්ද ගන්න තැනක් තියෙනවනේ අශෝක. අපි හැමදාම වැඩි අස්වැන්නක් භෝගයක ලැබුණාට පස්සේ තමයි දැන් මේ මොකද මේ වැඩි අස්වැන්නෙන් කරන්නේ? කෝ තාක්ෂණය, කෝ පසු අස්වන තාක්ෂණය, කෝ පුද්ගලික අංශයේ මේකට අවශ්‍ය කරන සාධනීය පියවරක් ගන්න කියන එක නිකන් කමිටියසම කතා කරන්නේ. දැනටම පහුගිය දවස්වල මේ කන්නේ වී අස්වැන්න කැපෙනවත් එක්කම ප්‍රකාශයට පත් කරා ගොවීන් අම්පාර අක්කරේපත්තු ප්‍රදේශයේ ගොවීන් මීට දවස් කීපයකට කලින් ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා ඔවුන් කිව්වා ඔවුන්ට වී කිලෝවකට රුපියල් 130ක වගේ මුදලක් බලාපොරොත්තු වෙනවා මේ කන්නේ කැපෙද්දී. නමුත් රුපියල් 80-85 වගේ තමයි මිලදී ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබ දන්නවා අම්පාර අක්කරේපත්තු වගේ ප්‍රදේශවල තමයි කන්නේ ඉස්සෙල්ල කැපෙන්නේ. හරියට හරි. ඒ නිසායි ඔවුන් ඇවිල්ලා කියන්නේ මේ දැනටත් ඔවුන්ගේ වියදමට සරිලන මිලක් ලැබෙන්නේ නැහැ කියලා. ඉතින් අපි මේක දෙගුණ කරගත්තොත් ගොවීන්ගේ පැත්තේ මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. තවදුරටත් ප්‍රශ්නයක් වෙනවා. ඉල්ලුම් සැපයුම් න්‍යාය ඉතාම සරල විදිහට ක්‍රියාත්මක කරන අසෝක. ඒකෙන් තමයි මම කියන්නේ අපි අස්වැන්න වැඩි කිරීමේ ක්‍රියාමාර්ගය යනකොට දැන් පටන්ම අපි ඉලක්කයක් තියනවානේ දැන් මොකක් කරේ. දැන් පටන්ම ඒ අදාළ ප්‍රදේශ ආශ්‍රිතව වේවා පුද්ගලික අංශය සහ වෙනත් ව්‍යවසායකත්ව ආධාර සපයන ආයතන මගින් හෝ ඒවා මේ අවශ්‍ය කරන පසුවස්වර තාක්ෂණය ගොවියටම දෙන්න ඕන කියලා කන්නේ නැහැ නේ. නමුත් අවශ්‍ය කරන පුද්ගලිකරණයේ පුද්ගලික අංශවල සම්බන්ධීකරණය
ඇති කරලා මේක ඉදිරියට ගෙනෙන ක්‍රියාපලිතක් ඇදුවේ නැත්නම් මේක අහස කඩා වැටෙනවා වගේ තත්යකට පත් වෙන අවසාන වශයෙන් මේ මැසිවිලි නගෙන ගොවීන්ම මෙතනින් එහාටත් ඊටත් වඩා වැඩි වශයෙන් මැසිවිලි නගෙන කෙසේ වෙතත් එතනින් එහාට ආවි. මොකද මෙච්චර අස්සන්න කරගෙන කරන්න දෙයක් නැති වුණාම. ඒ වගේම අසුක අපි අමතක කරන්න හොඳ නැහැ. අපි මේ 2020 වගේ මට මගේ මතක හැටියට ලංකාවේ නිපදවන සහල් මේ කුකුල් කර්මාන්තර දෙන්න එපා කියලා ගැසට් නිවේදනයක් ආව වෙළඳ මාත්‍යංශයේ. මන් දන්නවා ඕක වෙනස් කරන්න කියලා ඉල්ලීමකුත් කරා කුෂි කරනවා තමයි. ඒ මේක සංවාදයේ භාජන වුණා. දැක්කනේ සංවාදයේ භාජන වෙච්ච හැටි. නමුත් ඒක පියවර ගත්තේ යම්කිසි හේතුවක් හින්දා. නමුත් අද වෙනකොට අපිට අවශ්‍ය කරන ප්‍රමාණයට වඩා සහල් නිපදවනවා නම් බඩීරුංගු වගාවේ තත්ත්වය මීට වඩා ඉදිරියට දියුණු කරන්නට බැරි නම් පරිශන මට්ටමින් හොයාගෙන තියෙනවා අශෝක බ්‍රොයිලර් කර්මාන්තය සඳහා සහල් ඒ ශක්තිජනක ආහාරයක් හරියට 140ක් පමණ මිශ්‍ර කරන්න පුළුවන් කියලා. අපි සාමාන්‍යයෙන් දන්නවා බඩේනුගේ 160ක් දක්වා යන්න පුළුවන් කියලා. අන්න එවැනි කර්මාන්ත වලට යොමු වෙන එකයි. ඒ වගේම කොච්චර අකමැතුණා කැමතුණා බියර් නිෂ්පාදනයට යම් කිසි සහල් ප්‍රමාණයක් යන වියව අපි බොහොම ප්‍රසිද්ධියෙන් පිළිඅරගෙන තියෙනවානේ. අන්න එවැනි කර්මාන්ත වලට පමණක් නොවේ මීට වඩා සංවිධානාත්මක වෙනත් කර්මාන්ත ඇති වෙන ආකාරයේ පස්තලයේ නිර්මාණය කරන්න ඕනේ. මේ අස්වනු ඉහළ දැමීමේ කාරණය කරා අරමුණ කරා යොමු වෙන ගමන්ම. හැබැයි මේවයි සැලසුම් ටිකක් කල් අරගෙන කරන්න ඕන වැඩ. මොකද ආචාර්ය මාරම්භයේ ඉතාම නිවැරදිව කිව්වා වගේ අස්වැන්න ගස්තට පස්සේ අස්වැන්න කපලා ගෙට ගත්තට පස්සේ මේව සැලසුම් කරන්න හිතන එකෙන් කොච්චර වියදම් කරත් සාර්ථක ප්‍රතිඵල හම්බු වෙන්නේ නැහැ. ඒ නිසා අපි කන්න හයකින් කියන්නේ 2027 මැද වෙනකොට අපේ වී අස්වැන්න දෙගුණ කර ගන්නව නම් අපි අපේ පසු අස්වනු තාක්ෂණය ගබඩා කිරීමේ හැකියාවක් වර්ධනය කරන්න දැන් වැඩ කරන්න ඕන නේද? අනිවාර්යයෙන්ම ඔව් අසක. දැන් අපි ඔබ දැන් ගබඩා කිරීම ගැන කියපනේ. වී අලවි මණ්ඩලය සතුව සාමාන්‍යයෙන් මෙට්‍රික් ටන් 350,000ක පමණ ගබඩා පාසුකම් තියෙනවා. ඒ ගබඩා පාසුකම් තිබ්බට එවුවා නිකන් කුටීර වගේ. ඒ තුළ ගබඩාකරණය කිරීමේ තිබෙන තත්ත්ව ගුණාත්මක වැඩි දියුණු කිරීමේ පිළියෙලවල් පියවරවන් දැන් පටන් ගන්න ඕනේ අසෝක. සමාවෙන් මම අතුරු ප්‍රශ්නයක් අහන්න දැන් ගිය කන්නේ ගත්තොත් වීයලවේ මණ්ඩලය කිව්වා අපිට නම් සල්ලි නෑ මේ වීමල දී ගන්න. ඉතින් ඒ නිසා ඒ අය ඉතා අඩු මිල නියම කරා. එක විදියකින් තරඟකාරී මිලට වඩා අඩුවෙන් මිල නියම කරා. අනිත් අතට ඕන් ඒව කියන්නේ කන්නේ කැපිලා අසනු වෙළඳපොළේ විකිනිලා අන්තිම කෙරවලට. දැන් එතකොට ඔබ කියන මට්ටමේ ගබඩා පාසුකම් ඔවුන්ට තිබුණට ප්‍රායෝගිකව ඒකෙන් වැඩක් නැහැ. වැඩක් නැහැ අසෝක. වැඩක් ගන්න විදියට ඒක තත්ත්වයට පත් වෙලා නැහැ. ඇත්තටම දැන් මේ ළඟදී මට අපේ මේ මුදල් අමාත්‍යාංශයත් එක්ක යම්කිසි කටයුත්තර සහභාගී වෙන්න පුළුවන්කම ලැබුණා. ඒකෙදිත් ඒ සියලුම රාජ්‍ය ආයතන නිලධාරීන් ඇවිල්ලා තමන්ගේ අයවැය පිළිබඳව කතා කිරීමේදී මේ ප්‍රශ්නේ ඊටාම බරපතල ලෙස පැන නැගුණා. ඉතින් ඇත්තටම යෝජනාව තමයි දැන් ඉඳන් පටන් ගන්න මේ සියලුම ගබඩා එක්වර මේ ආපෝ ප්‍රතිනිර්මාණ කරන්න ඕනේ. ඒකේ තියෙන පහසුකම් වැඩි කරන්න ඕනේ නැහැ නේ. පියවරෙන් පියවර මේක ඉදිරියට ගියොත් එහෙම එකවර මෙට්‍රික් ටන් 350,000 ගබඩා කරන්න අපි යන්නේත් නෑ අසෝක. ඇත්තටම වීයලුයි මණ්ඩලයේ තියෙන ප්‍රධාන කාර්යය මේ මොහොත වෙනකොට ආරක්ෂිතව ගබඩා කියලා තිබීම වගේ දෙයක් නේ. ඒක උනත් නිවැරදිව හරියාකාරව කරන්නට නම් ඒ වගේ ගුණාත්මකත් වැඩි කරන්න ඕනේ. මේ සමස්ත ක්‍රියාවලිය තුළින් ලැබෙන වාසිදායක තත්ත්වය සෑම දිනාටම ලැබෙන්නට නම් අපි මෙතෙන්දි තව බැලිය යුතු දෙයක් තියෙනවා. මොකද මේ විදිහට අපි වී අස්වන්න වැඩි කර ගත්තොත් අපි වී අස්වන්න වැඩි කර ගැනීම වෙත ගමන් කරොත් අපිට අලුත් දේවල් ගැන හිතන්න අවකාශය ලැබෙනවා. මොකද අපිට හොඳ අස්වන්න කතේ තියෙන හින්දා අපි වැඩිම අවධානය යොමු කරන්න ඕන මොන වගේ දේවල් වලටද මොන වගේ කර්මාන්ත වලටද ඔබ එකක් කිව්වා අපේ කුකුළු කෑම නිෂ්පාදනය වගේ දේවල් අපේ අවධානයට ගන්න ඕන මොන වගේ කලාප? බොහොම හොඳයි අසෝක. දැන් අපි හොඳාකාරම දන්නවා මෑත කාලයේදී ඇත්තට 2009න් පස්සේ වගේ මෑතයි මේ කලිපට කියන්නේ හොඳ නැහැ. බිස්කට් වර්ග හදන්න අපි පටන් ගත්තා සහල් පාවිච්චි කරලා. අන්න එවැනි ආහාර පෝෂදායී ආහාර කරා යොමු වීමේ කර්මාන්ත කරා යොමු කරන්නත් එවැනි කර්මාන්ත වලට මේ හැම වී වර්ගයක්ම පාවිච්චි කරන්න බෑ අසෝක. අන්න ඒ සඳහා අවශ්‍ය කරන වී වර්ග අලුතෙන් අභිජන්නේ කර කර ඉන්න කාලයක් යනවානේ. දැන්ට තියෙන දේවල් වලින් තෝරාගෙන ප්‍රමුඛතාගත කරන ගමන්ම එවැනි අදහස් බූල් කරගෙන අනාගත අභිජන්න ක්‍රියාවලියටත් යොමු වීම තමයි වැදගත් වෙන්නේ. ඔබට මතකද මම අසෝක් කිව්වා භෝග විවිධාංගීකරණය කියලා?
ඒකත් කර්මාන්තයක් තමයි ගොයන්නේ. ඇත්තටම අපි වීගොවිතන මත පමණ රඳාපවතින්නේ නැතුව එක කන්නේ එක මහ කන්නේ උදාහරණයක් ඇට වීගොවිතන කරන ගාම යාල කන්නේ වෙනත් අධික අධික ආදායමක් ලාභයක් ගොවිතන්ට ලබා දෙන පරිසරයට වැඩි හානි නොවන අයුරින් ඒවැනි ගොවිතනක් කරා යොමු වීම තුළින් තමන්ගේ තියෙන ජීවන තත්ත්වය උසස් කරගන්නට පුළුවන්කම ඊඩකට ලැබෙනවාමයි දැන්ට වෙලා තියෙන ප්‍රශ්නේ. මේ ලබා දෙන අඩු අස්වැන්න හේතුවෙන් අශෝක අපිට යාගන්නට බෑ භෝගි විදංගීකරණය වෙතට යොමු වෙන්න කිව්වත් ඒක යාගන්නට බෑ ඇත්තටම. නමුත් අර ඔබ කී වගේ වැඩි අස්වැන්නක් ලබා දෙන තත්ත්වයකට එනවා නම් මේ ආකාරයටම අන්න අපිට ඉඩකඩ සැලසෙනවා. මොකද වැඩි ප්‍රවණතාවයක් වැඩි විභාගයක් තියෙන තැන් වලින් රටේ අවශ්‍යතාවය සැපිරෙනවා නේද උදාහරණයක් ඇරෙන්න. නමුත් අර අඩු විභාගයක් තියෙන ස්ථානවල එක කන්නයක් අපිට යොමු කරන්න පුළුවන් වේවි. ජලය හිඟ කන්නයක් වෙනත් භෝග වර්ගවලට වෙනත් ආදායම් ලබන තත්ත්වවලට තමන්ගේ භූමිය වෙන් කරගන්න. ලංකාවේ කෘෂිකර්ම ශාස්ත්‍රයේ දැනුම අවශ්‍ය ප්‍රමාණයට තියෙනවා. මහාචාර්ය මාරම්බේ ඇතුළු ලංකාවේ කෘෂි විද්‍යාඥයෝ මේ පිළිබඳ අවබෝධය සහ දැනුම තියන අය. කෘෂිකර්ම අමාත්‍යංශය ප්‍රකාශයට පත් කරා මේ පහුගිය ජූලි පළවෙනිදා තිබිච්ච මාධ්‍ය හමුවේදී දැනට සහල් වර්ග දෙකක පමණක් තොග පවත්වාගෙන යනවා ආරක්ෂිත සහල් තොග හැටියට. හැබැයි ඉස්සරහට බලාපොරොත්තු වෙනවා කියලා සියලුම සහල් වර්ග ආරක්ෂිත තොග පවත්වා ගැනීමෙන් වෙළඳපොළට නිකුත් කරන්න. ඇත්තටම මේ කරුණු වැදගත් දේවල්. එක පැත්තකින් මේක සංවාදයට අපි ලක් කළ යුතුයි. අනිත් පැත්තෙන් මේ සංකල්ප දිගු කාලීන ක්‍රියාදාමයන් බවට පරිවර්තනය කරගත යුතුයි. මාධ්‍යයේ හෙඩ්ලයින් තනන් නන් නොවි. අපි බලමු ඒ ගමන අපිට රටක් හැටියට යන්න පුළුවන්ද කියලා. මාචාර්ය මාරම්බේ බෙහෙවින්ම ස්තුතියි අද පැදිකට සංවාදයට එක් වුණා. බොහොමත්ම ස්තුතියි අශෝක. අයිබෝ.